දැස් නොපෙනෙන අය අන්තර්ජාලයට පිවිසීම දිනපතා පුවත්පත් අන්තර්ජාලය ඔස්සේ කියවීම තවදුරටත් සිහිනයක් නොවේ නියෝජිත ආයතනයේ මූල්‍ය අනුග්‍රහය යටතේ නිර්මාණය වුණු විවිධ තොරතුරු තාක්ෂණ උපාංග සහ මෘදුකාංග නිසායි. නියෝගස් 138 දෙනෙකු තුවාල ලබා ඇති බවද හෙතෙම පැවසිය. පාසල් අධ්‍යාපන කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා මෙම දරුවන්ට උදව් වුණේද තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. ඔවුන්ට උපයෝගී වුණා. සමාජයේ අනුකම්පාව නොව සමාන අවස්ථා පමණක් තමන්ට අවශ්‍ය බව ඔවුන් ඉතා දක්ෂ ලෙස තොරතුරු තාක්ෂණය මෙලෙස භාවිතා කිරීම තුළින් තවදුරටත් තහවුරු කර තිබෙන. එතෙන්දී සාමාන්‍ය සයිටඩ් කියන්නේ පෙනෙන අකුරින් මුද්‍රණය කරන කම්පියුටරින් මුද්‍රණය කරන පොත බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කළ හැකි මෘදුකාංගයක් ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් ඒ නිෂ්පාදනය යටතේ අපි ඒ මෘදුකාංග යටතේ පෙනෙන අකුරෙන් සිංහල පොත මුද්‍රණය කරලා ඒ බ්‍රේල් වලට පරිවර්තනය කළාට පස්සේ අපි ඉතා ඉක්මනින් බ්‍රේල් පොත් මුද්‍රණය කරගෙන මේ හැකියාව ලැබිලා තියෙනවා. එතකොට ඒක අපි ළමයට පත්‍ර නිකුත් කරනකොට ඒවා එක පේපර් එකක් ඉන්නේ පේන තැන ටික බලන එකක් අමාරුයි. ඉතින් හැමෝටම ඇහෙන්නේ එක ගුරුවරියක් තමයි ඒවා කියවන්නේ. ඉතින් දැන් ප්‍රශ්න තෝරගන්න තියෙන ප්‍රශ්නවලදී හුඟක් ලොකු ගැටලුවකට මුහුණ දුන්නා. දැන් නම් ඒක නෙමේ, ඒ ගැටලුව निराකරණය වෙලා තිනවා. මොකද කම්පියුටර් එකෙන් පුළුවන් ප්‍රශ්න පත්‍ර බේල් කරන්න. ඉතින් එක්කෙනාට එක ප්‍රශ්න පත්‍රේ ගානේ අනිත් සාමාන්‍ය ළම විභාගේ ලියනවා වගේම අපිටත් විභාගේ ලියන්න දැන් පුළුවන්කම ලැබිලා තියෙනවා.